hoodiya.lke එක ශ්‍රේණිය ගණිතය 29 වන පාඩම. මම නම් පෙන්චු කාසි අච්චු ගහලා අරගෙන ආවා. හරිම විනෝදයි ඒ ක්‍රියාකාරකම. අනිත් අයත් කාසි ගෙනල්ලා ඇති අපි යමු පන්තියට. ආදරණීය දුවේ පුතේ, මතකද අපි ගිය සතියේ කාසි තුනක් ඉගෙන ගත්තා. අපි පාඩම මතක් වෙන්නත් එක්ක මේ ක්‍රියාකාරකම කරමුකෝ. හරි. දැන් මම මේ පැත්තෙන් නම ලියනවා. මේ පැත්තෙන් කාසියේ රූපයක් දෙනවා. ගැළපෙන විදිහට යා කරන්න ඕන. මුලින්ම අපි බලමු දීලා තියෙන්නේ මොකක්ද කියලා. ඔව්, රුපියල. එහෙනම් මට පෙන්වන්න රුපියලේ කාසිය. හා, හරිම හොඳයි. මේ කාසිය තමයි. ඔන්න අපි යා කරමු. එහෙනම් මේ කීයද ලියලා තියෙන්නේ? රුපියල් 2. කොහොමද පෙන්වන්න? ආ, හරිම හොඳයි. අපි ඒකත් යා කරා. දැන් අපි ගාව ඉතිරි මොන කාසියද? ඔව්, රුපියල් 5. මේ පැත්තේ ලියලා තියෙන්නේ රුපියල් 5 කියලා. අපි යා කරමු එහෙනම්. හරි. දැන් හැමෝම ගන්නකෝ ඔයාලා ගෙනාපු අච්චු ගහපු කාසිය එළියට. හරි. දැන් කඩයක් දාන්න යන්නේ. මම තමයි කඩේ මුදලාලි. ඔයාලා එන්න ඕන මගේ කඩෙන් බඩු ගන්න. මම මෙතන කඩේ තියෙන බඩු වල ගණන් ලියලා තියෙනවා. මුලින්ම කවුද එන්නේ? ආ, හරි. සිංගිති එන්නකෝ. දැන් සිංගිතිට මොනවද ඕන? මට ටොෆියක් දෙන්නකෝ ටීචර්. හරි. මට සල්ලි දීලා ටොෆිය ගන්න. මම මේ ටොෆිය ගහලා තියෙන ගානට ගැලපෙන්න කාසියක් දෙන්න ඕන. හරිම හොඳයි. මේ ටොෆිය ලියලා තියෙන්නේ මිල රුපියලයි කියලා. එහෙනම් දෙන්න ඕන රුපියලේ කාසිය. දැන් පැංච ඇවිල්ලා පැංචට ඕනි දෙයක් සල්ලි දීලා ගන්න බලන්න. හරි. පැංච මට දුන්නේ රුපියල් 5ක්නේ. එහෙනම් මට දුන්න කාසියට හරියන්න මෙතනින් කැමති දෙයක් ගන්න බලන්න. ඔව්, හරිම හොඳයි. මේ පැන්සලේ මම මිල ලියලා තියෙන්නේ රුපියල් 5යි කියලා. එහෙනම් රුපියල් 5ේ කාසිය දීලා ගන්න පුළුවන් මේ පැන්සල. හරි. දැන් මලි තියෙන්නකෝ. මලිති මොනවද මගේ කඩෙන් ගන්නේ? මම කඩෙන් රඹුටන් ගෙඩියක් ගන්නවා ටීචර්. හරි. එහෙනම් මලිති මේ රඹුටන් ගෙඩිය ගන්න බලන්න. මට දෙන්න ඕන කාසිය මොකක්ද? හරියටම හරි. මේ රුපියල් 2ේ කාසිය තමයි. එහෙනම් අද දවල්ට ඔයාලා කඩයක් දාලා සෙල්ලම් කරන්න. දැන් අපි ක්‍රියාකාරකමක් කරමු. හරි. දැන් මම මේ පැත්තෙන් කාසියේ රූපයක් දෙනවා. භාණ්ඩේ වටිනාකම ලියනවා මේ පැත්තෙන්. ගැළපෙන විදිහට යා කරන්න ඕන. මුලින්ම බලමු අපි දීලා තියෙන්නේ කීයද කියලා. ඔව්, රුපියල. එහෙනම් මට පෙන්වන්න රුපියලේ කාසියට ගන්න පුළුවන් දේ. හරිම හොඳයි. මේ බැලුම් බෝලය තමයි. අපි යා කරමු. එහෙනම් මේ කාසිය කීයද? රුපියල් 2. කොහොමද පෙන්වන්න රුපියල් 2ේ කාසිය දීලා අපිට මිලදී ගන්න පුළුවන් මොනවද? හරිම හොඳයි. මේ මකනේ අපිට ගන්න පුළුවන්. ඔන්න අපි ඒකත් යා කරා. දැන් අපි ගාව ඉතිරි මොන කාසියද? ඔව්, රුපියල් 5. මේ පැත්තෙන් මට පෙන්වන්න රුපියල් 5ක් දීලා ගන්න පුළුවන් මොනවද කියලා. හරිම හොඳයි. මේ අඹ ගෙඩිය ගන්න පුළුවන් අපිට. ඔන්න එහෙනම් අපි ඒකත් යා කරමු. දැන් පුංචි දුවලා පුතාලට කාසි වර්ග අඳුර ගන්න වගේම ඒවා දීලා පොඩි පොඩි දේවල් මිලට ගන්නත් පුළුවන්. එහෙනම් අම්මලා එක්ක කඩේට ගියාම මේ වගේ පොඩි දෙයක් මිලදී ගන්න. තවත් පාඩමකින් නැවත හමු වෙනතුරු මම සමුගන්නවා. සුබ දවසක්.